මෙවර IPL තරගාවලියේ වාර්තා වුණු වැඩිම ලකුණු ප්‍රමාණය වාර්තා වනවා 28 වෙනිදා තරගයේදී 38 වන තරගය ලක්නව සුපර් ජයන්ට්ස් කණ්ඩායම සහ පංජාබ් කිංස් කණ්ඩායම අතර ලකුණු 257යි කඩලු 5යි ලක්නව දැවැන්ත ලකුණු පූර්වක. ඉතින් මේක IPL ඉතිහාසයේ දෙවන වැඩිම ලකුණු සංඛ්‍යාව විදිහට තමයි සඳහන් වන්නේ. පළවෙනි වැඩිම ලකුණ බවට පත්වන්නේ ලකුණු 263යි කඩලු 5යි. ඒක 2013 දී වාර්තා වන්නේ RCB කණ්ඩායම විසින්. වෝරියස් කණ්ඩායමට එරෙහිව තමයි ලබාගෙන තියෙන්නේ. ඒ කියන්නේ පූනේ වෝරියස් එකල තිබ්බ කණ්ඩායමක්. මේ වන විට එම කණ්ඩායම නැහැ. එතකොට ක්‍රිස් ගේල් ලකුණු 175ක් නොදෙවි ලබාගෙන තිබෙනවා. පන්දු 66කදී 6 පහරවල් 17ක් ඔහු ඉල්ල කරලා තිනවා. 4 13යි වේගය 265යි. සුපිරි ඉනිමක් ඔහු ක්‍රීඩා කර තිබෙන්නේ. අනෙක් විශේෂම කාරණේ තමයි වෙනත් කිසිම ක්‍රීඩකයෙක් ලකුණු 50ක්වත් ලබාගෙන නැහැ. තිලකරත්න දිල්ෂාන් නැත්නම් TM දිල්ෂාන් ක්‍රීඩා කරලා තිනවා. ආරම්භක පිතිකරුවා විදිහට ගේල් සමග ඔහු පන්දු 36කදී ලකුණු 33ක් තමයි ලබාගෙන තියෙනවා. ඒකට ඊට අමතරව ලකුණු 31ක් DVDS ලබාගෙන තියෙනවා. එතකොට මේක තනියෙන්ම ගහලා තියෙන්නේ ක්‍රිස් ගේල් කියන එක තමයි කියන්න තියෙන්නේ. ඒක අති විශිෂ්ට ඉනිමක් ලකුණු 175ක්. එතකොට පළවෙනි කඩුල්ලට සම්බන්ධතාවයේ පන්දු වර 13යි පන්දු 4කදී තිලකරත්න දිවිශාන් සමග 167ක්. දිවිශාන් දෙවියන් 167 දී. එතකොට ලකුණු 33යි ලබාගෙන තියෙන්නේ පන්දු 36කදී. එතකොට බලාගත්ත හැකි මේ ක්‍රිස් ගේල්ගේ ප්‍රහාරයේ 6 පහරවල්ම 17ක් එල්ල කරලා තියෙනවා. එතකොට මේ තරඟයේ දිහා බලද්දී වැඩිම ලකුණු සංඛ්‍යාව ලබා ගන්නේ ස්ටොයිනිස් පන්දු 40කදී 72ක් 180යි වේගය 6 5යි 4 පහරවල් 6යි. ඊට අමතරව මේස් ලකුණු 54යි පන්දු 24කදී 6 4යි 4 පහරවල් 7යි වේගය 225යි. ඊට අමතරව 45ක් පුරන් ලබා ගන්නවා පන්දු 19කදී වේගය 236යි. බදෝනි පන්දු 24කදී 43ක් ලබා ගන්නවා 179යි වේගය 6 3යි 4 පහරවල් 3යි. ඉතින් ওই විදිහට සියලුම ක්‍රීඩකයන් වගේ ලකුණු ලබා ගන්නවා මේකේ. එම නිසා තමයි 257ක් ලබා ගන්නේ. මොහාලි ක්‍රීඩාංගණයේ පැවැත්ුණේ පංජාබ් කිංස් කණ්ඩායමේ හෝම් ග්‍රවුන්ඩ් එකේ තමයි මේක සිද්ධ වෙන්නේ. ඒක තමයි අනෙක් විශේෂම කාරණය. ඒතකොට පිළිතුරු වශයෙන් ලකුණු 201ක් විතරයි ලබා ගන්නට හැකියාව ලැබුණේ. පන්දු වර 19 පන්දු 5ක් තුල සියල්ලම දැවි ලකුණු 66යි. තයිදේ පන්දු 36කදී 6 2යි 4 පහරවල් 8යි. 36ක් සිකන්දර් රස ලබා ගත්තා. පන්දු 22කදී ෂෝට් ක්‍රීඩා කරන්නේ නැහැ. රස් තමයි ක්‍රීඩා කරේ. බානුක රාජපක්ෂට අවස්ථාවක් නැහැ. ලිවින්ස්ටන් ක්‍රීඩා කරන ඔහු ආයෙත් සාර්ථක නැහැ. ඒ තරම් පන්දු 14කදී 23යි. සෑම් කරන් පන්දු 11කදී 21යි. ජිතේෂ් ශර්මා පන්දු 10කදී 24යි. ඔච්චරයි කැපි වෙන්න ඉනිම් විදිහට සඳහන් කරන්න පුළුවන්. ඉතින් බානුක රාජපක්ෂ එක තරඟයයි අර ටිකක් වේගය අඩු කරලා ක්‍රීඩා කරේ. ඔහුගේ ආබාධයෙන් පස්සේ එතනින් පස්සේ දැන් තරඟ ගණනාවක්ම මයිදානේ තරඟ 4ක් විතර දැන් අවස්ථාව දීලා නැහැ බානුක රාජපක්ෂට. ඉතින් මේ පංජාබ් කිංස් කණ්ඩායම හැමදාම ඇනගන්න තැනක් තමයි මේක. දැන් ඉන්දියානු ප්‍රේක්ෂකයන් විසින් මෙවැනි අදහස් දක්වමින් සිටිනවා. ඒ තමයි එක තරඟයයි මන්දගාමීව ක්‍රීඩා කරේ. එදායින් පස්සේ බානුක රාජපක්ෂ නැහැ කියලා. ඉතින් එහෙම තීරණ ගන්නවා නම් ඇත්තටම ප්‍රීමියර් ලීග් කණ්ඩායමක්ද ජාතික කණ්ඩායමක්ද කාන්තා කණ්ඩායමක්ද මොකද්ද කියන එක වැඩක් වෙන්නේ නැහැ. ওই වගේ අසාර්ථක වෙන්නට පුළුවන්. ඉතින් හැමදාම පංජාබ් කිංස් කණ්ඩායම මුලදී තරඟ ජයග්‍රහණය කරනවා. අවසානයේදී පරාජයටපත් වෙනවා. නැත්නම් මැද වෙනකොට තරඟාවලිය හා ගන්නවා කියන එක තමයි අපිට හැමදාම පේන්නේ. ඉතින් මේ වරත් එහෙම තමයි. මුල් තරඟ කිහිපේ ජයග්‍රහණය කරගෙන ඉදිරියට ආවා. හැබැයි තරඟාවලිය මැදට එනකොට වැඩේ අවුල් කරගන්නවා. මේ ඔවුන්ට ඇත්තටම කණ්ඩායම හරියට සංයුතිය හදාගන්නට බැරි ප්‍රශ්නයක් හැමදාම තියෙනවා. මොන තරම් දක්ෂ ක්‍රීඩකයන් උන්ගේ කණ්ඩායමට වෙන්දේසියේදී මිලදී ගත්තත් ඒක ලොකු ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. මේ ඇත්තටම ඉතිහාසයත් එක්ක බලපුවම මේ සංයුතිය කණ්ඩායම් සංයුතිය කවදාවත් මේ පංජාබ් කිංස් කණ්ඩායමට නම් හදාගන්නට බෑ. ඒක හොඳටම පේන්න තියෙන සිද්ධියක්. ඉතින් සිකන්දර් රාස දාලා ගහනවා. ඊට පස්සේ ෂෝට් දාලා ගැහුවා. ෂෝට් ඇත්තටම ඒ තරම් හොඳින් දක්ෂතා දක්වපු ක්‍රීඩකෙක් නෙමෙයි මේ තරඟාවලිය තුළ. නමුත් ඔහුට සෑහෙන අවස්ථා ටිකක් දුන්නා. ඊට පස්සේ සිකන්දර් රාස ලකුණු 50ක් ගහලා තරඟය ජයග්‍රහණය කරලා ඊළඟ තරඟයේදී සිකන්දර් රාස ඉවත් කරලා තමයි පංජාබ් කිංස් කණ්ඩායම ඊළඟ තරඟයට ආවේ. බානුක රාජපක්ෂ පළවෙනි තරඟයේ අර්ධශතකයක් ගහලා තරඟය ජයග්‍රහණය කරලා යම්කිසි ආබාධයක් නිසා සෑම් කරන් සහ බානුක රාජපක්ෂ දෙන්නම ඉතාම වේගයේ අඩුවෙන් ක්‍රීඩා කරලා නමුත් සෑම් කරන සුපුරුදු පරිදි ක්‍රීඩා කරන ඔහු පන්දු යවන්නේ කින්ද. නමුත් ෂෝට් අවස්ථාව දීලා ගැස්සුවා. දැන් එදායින් පස්සේ තරඟ 3ක් 4ක් දකින්නටවත් නැහැ බානුක රාජපක්ෂ. ඇතරම මේ ක්‍රීඩාගාරයකවත් දකින්න හිටියේ නැහැ. ඉතින් ඔහුට ආබාධයක් නැහැ කියලාත් කියන ඔහුගේ පුහුණුවෙන් කටයුතු පංජාබ් කිංස් කණ්ඩායමේ සමාජ මාධ්‍යවල දාලා තිබ්බා. ඕකට ප්‍රතිචාර දක්වලා තිබ්බා. එක තරඟයයි ගහ ගන්නට බැරි වුණේ වේගයෙන්. එදායින් පස්සේ මේ මිනිස්සුන් පේන්නේ නැහැ. ඔහොමද තීරණ ගන්න එක ලොකු විවේචනයක් දැන් තියෙනවා බානුක රාජපක්ෂ සම්බන්ධයෙන් ඉන්දියානු ප්‍රේක්ෂකයන් තුළ. ඇත්තටම මේ පංජාබ් කිංස් කණ්ඩායමේ කලමනාකාරීත්වය නැත්නම් මේ තීරණ ගන්න පුද්ගලයන් පිළිබඳව අර ඉතිහාසයේ සිටම ලොකු අඩුපාඩුවක් තියෙනවා කියලා තමයි පේන්න තියෙන්නේ. මොකද
ඔවුන් ගන්නා තීරණ ටිකක් පුදුමයි සමහරක් වෙලාවට ශිකර දවන් කාලෙකට පස්සේ තරඟ තුනකට විතර පස්සේ නැවත කණ්ඩායමට පැමිණලා තියෙනවා ආබාධයෙන් පසු ඔහු තමයි නායකයා බවට පත් වුනේ සාර්ථකුන්නේ ඒක ලකුණයි ලබා ගත්තේ ඉතින් අවසානයේදී ලකුණු 56කින් ඔහු පරාජයට පත් වෙලා ගියා ලිවිස්ටන් එකපාරම ඇවිල්ලා දැන් තරඟ ගහනවා නමුත් සාර්ථකුන්නේම නැහැ ඊට පස්සේ පිටිකරුවන් එක එක අවස්ථාවට එක එක ක්‍රීඩකයන් ගස්සනවා ඒ වගේම පන්දු යවන්න ගත්තාම රබාඩා පහුගේ තරඟේ හිටියේ නැහැ දැන් ආයෙ ඇවිල්ලා තියෙනවා බානුකව ගස්වන්නෙම නැහැ අතරම බානුක රාජපක්ෂ ගත්තේ මේ අනිල් කුම්බලි කියලා කතාවක් අපි මීට පෙරත් වීඩියෝ එක ගෙනාවා ඒක ඉන්දියාවේ ප්‍රසිද්ධ කතාවක් ඉතින් අනිල් කුම්බලි මේ වන විට පුහුණු කරුවක් නෙමෙයි ඉතින් අනිල් කුම්බලි නැති හින්දා බානුක රාජපක්ෂට බෑකප් එකක් නැතුව ඇති මොකද අනිල් කුම්බලිගේ තනි තීරණයට තමයි බානුකව අරන් තියෙන්නේ හයේ ව ගහන්නම තමයි ඔහු අරන් තියෙන්නේ ඔහුට බඩ වැඩක් නැහැ මහත වැඩක් නැහැ දුවන එක වැඩක් නැහැ කියන එකෙන් තේ පුහුණු කරුවා නොවෙන හින්දා දැන් ඉන්න මිනිස්සු වෙන වෙන අදහස් වල ඇති කොහොම හරි අසාර්ථකයි කියන එක තමයි කියන්න තියෙන්නේ මේ තීරණ ගැනීම මේ කණ්ඩායමේ ඉතින් කින්ස් කණ්ඩායම තරඟ 8ක් ක්‍රීඩා කළා තරඟ 4යි ජයග්‍රහණය කළා තියෙන ප්‍රසාද ලකුණු 8යි හැබැයි කින්ස් කණ්ඩායමට ඉදිරියට යන්නට පුළුවන් මෙවර තියෙන ලොකුම දේ තමයි තරඟාවලියේ තරඟ 1ක් 2ක් අරහෙට මෙහෙට වුණොත් ඉදිරියට යන්නට පුළුවන් ඕනම කණ්ඩායමකට මෙවර තරඟාවලියේ තියුණු බව වැඩි වෙලා තියෙනවා ඉතින් පංජාබ් කින්ස් කණ්ඩායම වුණත් හරියාකාරව ඉදිරියට තීරණ අරගෙන හරියාකාර කණ්ඩායම් සංයුතියක් හදා ගන්නට පුළුවන් වුණොත් ඔවුන්ටත් ප්ලේඕෆ් යන්නට අවස්ථාවක් තියෙනවා එහෙම නැහැ කියලා නෑ නමුත් ඔවුන්ගේ මේ කණ්ඩායමට යොදා ගන්නා විදෙස් ක්‍රීඩකයන් සම්බන්ධයෙන් නම් ඇත්තටම ලොකු අච්චාරුවක් පේන්නට තියෙනවා කියන එක දැන් කවුරුත් ඉන්දියාව තුලත් ඉන්දියානු ප්‍රේක්ෂකයනුත් කතා වෙන තත්වයක් බවට පත් වෙලා තියෙනවා channel එක subscribe කරන්න සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන් දැනගන්න